හොඳයි අපි යලිත් ඔබව සජීවමන ගෙනවා විරාමයට පෙර අතු අපි කුවේණි ගැන ටිකක් වැඩිපුර කතා බහ කළා නැවතත් කුවේණිය කැඳවන්න තමයි සූදානම් වෙන්නේ වෙනත් පැතිකඩකින් හොඳයි එතකොට අපි මේ කුවේණිය පිළිබඳව කතා කරනකොට ගීත කලාව තුළින් කොහොමද ඇයගේ ඒ ආදරණීය බව ඒ වගේම ඇයගේ විරහව වේදනාව ඒ දේවල් පිට කරන්න ඇය කොහොම වෙන්න ඇතිද කියන කාරණේ ගීපද සංකල්පනාවකින් ලියලා තමයි මේ හරි ලස්සනට අපි කලින් වැඩසටහනේදී අහන්න පුළුවන්කම ලැබුණේ. දැන් අද මේ කතා බහ ඇතුළෙත් පොතකට මේක කොහොමද අරගෙන ඇවිල්ලා තියෙන්නේ? ඒ තුරින් වත්මන් කුවේණිය වත්මනේ අපි දකින්න ලැබෙන කාන්තාව කොයිතරම් සමාජ සාධාරණත්වයකට අසාධාරණ කම්වලට ලක් වෙනවද ඔන්න වගේ කරන ගණනාවක් අදස්සේ කතා කරන්න තියෙනවා. ඔව් අපි ආරාධනා කළේ ඒ සඳහා රාජ්‍ය සම්මාන දිනු කිවිඳියකට අනුරාධා ආයිබෝවන් සුබදසනයි අපේ ශේෂ්ත්‍රේත් වසර ගණනාවක් රැඳුණු ආදරණීය චරිතයක්. ඉතින් දැන් මේ අලුත්ම කෘතිය ගැන පොඩ්ඩක් කතා බහ කරගෙන අපේ ප්‍රවේශයක් ගමු වැඩසටහනට. ඔව් අලුත්ම කියන්නේ දැන් ඔබ අතේ තියෙන වැලිකඩාස්න ගිය අවුරුද්දේ එන්නේ. ඒක ඇත්තටම මේ එක ආඛ්‍යානිකාව්‍යයක්. ඒ කියන්නේ මගේ නාරි සූත්‍රයේ කිය සහ මේ ඊළඟට ආපු ආඛ්‍යානිකාව්‍යයක් විදිහට තමයි වැලිකඩාස්න ගැනෙන්නේ. ඉතින් අර ඔබ දෙදෙනාම හැඳින්වීමෙදි කිව්වා වගේ මේ ඔය කෘතියේ මූලික මූලාශ්‍රය වෙන්නේ කුවේණිය තමයි. හැබැයි කුවේණියත් එක්ක ලංකාවේ ඒ කියන්නේ කුවේණියෙන් ආරම්භ වෙන ස්ත්‍රී ඛේදවාචකය ලංකාවේ ස්ත්‍රීන්ගේ සහ දරුවන්ගේ ඛේදවාචකය තමයි ඔකේ මූලිකව අනුභූතිය විදිහට පාවිච්චි වෙන්නේ. හොඳයි ඉතින් ඔය මේ පොතත් එක්ක අපිට කතා කරන්න පුළුවන්කමක් තියෙන. එතකොට මෙහෙම පොතකට යන්න ඕනේ මේ වගේ කතාවක් අරන් එන්න ඕනේ. දැන් චරිත තියෙන ඉතිහාස ඕනෑ තරම් චරිත හම්බ වෙනවා. හැබැයි මේ කුවේණිය කියන චරිතය ඇතුළේ කතා කරනකොට විවිධ දේවල් අපිට මූලාශ්‍ර මත ඒ වගේ පුරාවෘත්තත් එක්ක කටවචන මේ හැම දෙමත් එක දකින්න පුළුවන්. කොහොමද ඇයව මේ සමාජයට අරගෙන එන්න ඕනි කියන කාරණේ හිතුණු සංකල්පය කොතනද තියෙන්නේ? මුලින්ම මම අර මගේ දැන් අපි සාහිත්‍යයේ මමත් අපි ලියන අනිත් අයත් බොහෝ විට දන්න දෙයක් මං හිතන්නේ අපි පළවෙනි දෙවෙනි තුන්වෙනි විශේෂයෙන් කවියේදී පළවෙනි දෙවෙනි තුන්වෙනි කියන කවි පොත එනකන් ඇත්තටම අපි කරන්න ඕනේ මොකද්ද කියන නිශ්චිත අවබෝධයක් නැහැ. එතනදී ගොඩක් වෙලාවට අපේ ආසාවට පොඩි කාලේ ඉඳලා තිබුණ කැමැත්තට ඒ වගේ දේවල් එක්ක තමයි කවියේ විවිධ අනුභූතින් එක්ක අපි ලියනවා. හැබැයි මම අනිත් අයත් එහෙමයි කියලා මම විශ්වාස කරනවා. ඒකට මට අවශ්‍ය වුණා තුන්වෙනි පොතෙන් පස්සේ මම තවදුරටත් කවියත් එක්ක රැඳෙනවා නම් තවදුරටත් කවියේ ආශ්‍රයෙන් මම පොත් ලියනවා නම් මට ඊට වඩා වෙනස් දේවල්. ඒ කියන්නේ මට මුලින් ඒකට උත්තරේ විදිහට ගත්තොත් ඇයි මම ලියන්නේ කියන ප්‍රශ්නෙක එන්නේ. එතකොට ඇයි මම ලියන්නේ? මම ලියනවා නම් මට මොකක්ද තියෙන විශේෂ සාකච්ඡාව සමාජයත් එක්ක. මට කෙනෙක් එක්ක කෙනෙකුට කියන්න එයත් එක්ක එයා සාකච්ඡාවකට යන්න ප්‍රවේශයක් ගන්න මට මොකද්ද තියෙන උමනාව? අන්න එතනදි තමයි මං හිතන්නේ මට අවශ්‍ය වෙන්නේ ලංකාවේ ස්ත්‍රිය ගැන ඒ කියන්නේ මගේ සියලු ලිවීම් වල වැඩි බර වෙන්නේ ලංකාවේ විශේෂයෙන්ම පෙරදිග ඒකෙත් අපේ රටේ ලංකාවේ ස්ත්‍රිය ගැන. ඒකට හේතුව ඒක අර අපි දැන් බටහිර තියෙන අපේ ෆ්‍රේම් එකේ ෆෙමිනිසම් කියන සංකල්පෙ නෙවෙයි. මම කියන්නේ එතනින් එහාට යන්න ඕනේ අපි වගේ රටවල් වල පෙරදිග යටත් විජිත විදිහට තිබිලා ඒවත් එක්ක මූලාශ්‍රයෙන් මේ තත්ත්වයේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයේ ඇතුළට එන රටවල් වල ස්ත්‍රිය කොහොමද එයාගේ වපසරි එයාව කොහොමද අපි මතු කරලා තියෙන්නේ එයාගේ ශක්තිතාවෙන් යාට තවදුරටත් අපි මිනිස්සෙක් විදියට සලකන්න ලෑස්තිද? අන්න ඒ කාරණා තමයි මම මට අවශ්‍ය වුණා සමාජයත් එක්ක කතා කරන්න. ඉතින් ඒකෙ දිගුවක් තමයි වැලිකඩස්. පොඩි කොටසකට අපි මම මේ හමුලෙස උපුටාගත්ත කොටසක්. ඒ නිසා මම මේක ගැන කතා කරමු. මේ 5000 දඩේට දෑවුරුද්දක් හිරේ උසාවිය තව නඩුව අහනවා. බත් එකට රතු සීනි අවුන්සෙට කුදලගෙන මෙහෙ ගෙනත් දාපු උන් ඉන්නවා. අත දරුවෝ පෙලත් තව පෙලක් උන් ගැබ් ගරිය. එක ගොඩේ උන් ඕමි බලනවා. පොඩි උන්ගේ අම්මලා පෙරලගෙන හෝඩි පොත් සාමල ගිය පාර හොයනවා. ඔන්න ඔහුව තමයි මේක සටහන් වෙලා තියෙන්නේ. මේක ඇතුළේ ලොකු කතාවක් තියෙනවා. පුංචි දරුවත් අරගෙන
යන්න වෙනවා කියන කොටස අතර මොකද මේ කතා ඔබට අද්දකීම් තියෙනවා මේ සම්බන්ධයෙන් කතා කරන්න. ඔව් මම එකක් ඒ අද්දකීම් මට ගොඩක් ලැබෙන්නේ මම වෘත්තීය මාධ්‍ය වේදිනියක් වීම ඇතුලේ අවස්ථා කීපයකදී මට ලංකාවේ බන්ධනාගාර කීපයකට යන්න අවස්ථාව ලැබෙනවා. මුල් යුගය කියන්නේ 1998 තමයි මුලින්ම මම වැලිකඩ බන්ධනාගාරයට එන්නේ. ඒක තමයි මුලින්ම මම දරුවන්ව දකින්නේ. මට ඒ දවස මතක් කරොත් එතකොට මගේ දරුවටත් අවුරුදු 1.5ක දෙක දරුවෙක්. එතකොට ඒ කාලෙදී එහෙම ඒ කියන්නේ 98 නෙමෙයි ඊට පස්සේ තමයි 2009 මම නැවත යනවා. ඒ වෙනකොට මගේ දරුවාගේ වයස 98 මම යන්නේ TN රූපවාහිනියේදී. එතනදී මම දකින දරුවන් දැක්කම මට ඇත්තටම මට තාම මතකයි එදා දවසේ ඇවිල්ලා මට කෑම කන්න නිදා ගන්න බැරි වෙනවා. ඒ කියන්නේ මට ඇතුලෙන් විශාල පීඩාවක් දැනෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ඒ දරුවෝ කිසිම වරදක් කරපු අය නෙමෙයි. එතකොට මවගේ මේ කුඩා වරදකට මොකද ලංකාවේ රෝමලන්දේසි නීතිය ඇතුලේ තාමත් මේ ඉතාම කුඩා ඒ කියන්නේ මේ අපි කියන්නේ මේ රුපියල් 100 රුපියල් දැන් ගත්තොත් රුපියල් 2000, 1000, 2500 දඩේ ගෙවා ගන්න බැරි වුණාම සමහර විට මාස 8ක් අවුරුද්දක් දෙකක් හිරේට නීම වෙනවා. එහෙම තමයි අපේ නීතිවල තාම මේ වෙනස්කම් සිද්ධ වෙලා නැත්තේ සංශෝධනයට ලක් වෙලා නැත්තේ. එතකොට ඒ ලංකාවේ නීතිය ඇතුළෙම තියෙනවා විශේෂ තැනක් සඳහන් කරලා මවක් අවුරුදු 5-8 දරුවන් ඉන්න මවක් ඉන්නවා නම් ඒ දරුව මවත් එක්ක ඒ කියන්නේ දරුවගේ පැත්තෙන් ආරක්ෂාව කියලා තමයි වගන්තිය තියෙන්නේ. මව එක රැඳිය යුතුයි කියන අර කුඩා ළමා ලදරු මනස සංවර්ධනය කියන කාරණා. හැබැයි ඒකෙන් වෙන්නේ විශාල හානි. දරුවා ඒ අර මවත් එක්ක යන්න ඕනේ කිසිම වරදක් නොකරපු දරුවෙක්. ඉතින් අපි තාමත් මං හිතන්නේ අපි දේශපාලනිකව ලොකු විශාල චින්තනමය වෙනස්කම් වලට ඒ කියන්නේ විශාල අරගල වලට අපි ගිහින් තියෙනවා මේ දේශපාලනිකව රටේ මේව වෙනස් විය යුතුයි කියලා. හැබැයි කිසිම කෙනෙක්ගේ මේ සියුම් තැන් වලට අවධානය යොමු වෙලා නැහැ. කිසිම දේශපාලන පක්ෂයක වෙලත් නැහැ. කිසිම මම දැකලා නැහැ. මම බොහෝ විට මගේ වෘත්තිය ඇතුළේදී දේශපාලනට මම උනන්දු කෙනෙක් නෙමෙයි. නමුත් වෘත්තිය ඇතුළේදී ওই විශේෂයෙන් ඒගොල්ලන්ගේ මේ න්‍යාය පත්‍රයන් කියවන්න ලැබිලා තියෙනවා මැතිවරණ ප්‍රකාශන සියලුම පක්ෂවල වගේ. හැබැයි මම දැකලා නැහැ එක මැතිවරණ ප්‍රකාශකවත් මෙන්න මෙහෙම දරුවෝ ඉන්නවා ආයේ නැත්තම් මේ නීතියට අපි දැනට පාවිච්චි කරන නීතියට සංශෝධන අවශ්‍ය මෙහෙම දරුවන් ඉන්නවා අය ඔවුන් ගැන අපේ අවධානය විශේෂයෙන් යොමු යුතුයි කියන කාරණා. ඉතින් අර මේ මොහොත මං හිතන්නේ ඒක ටිකක් දීර්ඝව කතා කරන්න ඕනේ දෙයක් මේ මොහොතේක නෙමෙයි. ඉතින් මම මට අවශ්‍ය වුණා මගේ සීමාව ඇතුලේ නිර්මාණකාරණියක් හැටියට මගේ සීමාව ඇතුලේ මට මොකද්ද මේ වෙනුවෙන් කරන්න පුළුවන්. සාම වශයෙන් අර මිනිසුන්ගේ සමාජයේ තියෙන අවිඥානික කලාපයේ පොඩ්ඩක් ඇහැරවන්න පොඩි තට්ටුවක් දාන්න මට හැකිද කියන එක. ඔව්. එහෙම උත්සාහයක් තමයි ඒ තියෙන්නේ. ඒ උත්සාහය වගේම ওই පොතට යන කලින් එක කවියකට අපි ගිහිල්ලාම මේ පොත පැත්තට යමු. මේකේ තියෙනවා හරියට හිතන්න කාරණාවක් තියෙන කවියක්. මගේ මගුල් වැඩක් නැහැ. ලිහාපන් උඹේ දුක්ඛන්ද. දරුවෝ නැති වුණේ උඹේ ඇත්තටම කාගේ වරදින්ද? මිනිහා ගිය අත කොහෙද? ඌ තවම හොඳින් යහතින්ද? කුවේනිග පරපුරේ ගෑනු අපි තේ එකක් බොන්නවත් ළඟ පෙට්ටි කඩේකට යන්ද? මේක ඇතුළේ බොහෝ සමාජ යථාර්ථයක් ගැබ් වෙලා තියෙනවා. මේ පොත ඔබට කියවන්න පුළුවන් නම් මේ පොත රසවිඳින්න පුළුවන්කමක් තියෙනවා නම් මේ පොතෙන් කියවන්න පුළුවන්කමක් තියෙනවා. ඒ කියන ගැහැණිය, ඒ කියන සමාජය, අපි දකින සමාජය සහ එදා දැක්ක සමාජය අතර බොහෝ දේවල් දැන කියා ගන්න පුළුවන්කමක් තියෙනවා. අපි අනිත් පොත පැත්තට යමු. ඒ සංවේදී කතා බහෙන් පස්සේ අපි එනවා ඔබේ අලුත්ම ඔබේ එකම මම හිතන්නේ මේ වෙනකොට කරලා තියෙන කෙටි කතා සංග්‍රහය. පළවෙනි කෙටි කතා සංග්‍රහයට මේ වෙනකොට ළමා කෘති ගණනාවක් ඔබ ලියලා තියෙනවා. නවකතා 3ක් විතර මේ වෙනකොට ඔබ විසින් සම්පාදනය කරලා තියෙනවා. කාව්‍ය සංග්‍රහ ගණනාවක් ජනමාධ්‍ය ශිෂ්‍යවරුන්ට ඔබ විශේෂ කෘතියක් ඉදිරිපත් කරනවා. අලුත්ම කෙටි කතා සංග්‍රහය නැත්තම් පළවෙනි කෙටි කතා සංග්‍රහය සීනුව නාද කරපල්ලා. ඇයි කෙටි කතා පත්‍රය ඇඳිතුවේ? දැන් මං හිතන්නේ අපි සාහිත්‍ය ගත්තොත් බොහෝ වෙලාවට මේ කවියට වඩා ළඟ කෙටි කතාව කියලා මට හිතෙනවා. ඒ කියන්නේ කෙටි කතාවේ දැන් නවකතාව ඒ තුනම ගත්තොත් ඒක සමහරට අසාධාරණ ප්‍රකාශයක් වෙන්න පුළුවන්. නමුත් මට අවශ්‍ය වුණා මේ කවියෙන් මට ගන්න බැරි සමහර ප්‍රස්තුත සමහර අනුභූති කවියත් එක්ක මට තව කෙනෙක් එක්ක සාකච්ඡාවකට යන්න බැරි කාරණා ශුද්ධ කෙටි කතාව කියන සංකල්පය ඇතුලේ මතු කරන්න ඕනේ කියලා. ඉතින් ඒක දීර්ඝ කාලයක් ඔළුවේ වැඩ කරපු ටිකක් එහෙම අනුභූති ටිකක් තමයි ඔය ගොඩාක් කල් ගියාට පස්සේ ලැබුණු ආරාධනාවක් එක්ක ওই විදිහට පොතකට එකතු වෙන්නේ.
පොතකට එකතුනකට පොත ගැන අපි චුට්ටක් කතා කරමුකෝ. දැන් මේ 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 පොත කලින් පොත ඇතුළේ කතා කරපු කාරණාව වගේම මේක ඇතුළේ සමාජයට වැදගත් වෙන සහ සමාජය ඇතුළේ කතා කළ යුතු කාරණාවක්ද කියවෙන්නේ මේ කෙටි කතා තුරුණුත් කියලා අපි කතා කරා. ප්‍රසූතිය. ඔව් මේකේ ශුද්ධ කෙටි කතා හැටියට කෙටි කතා 8ක් මම කියලා තියෙනවා. ඔව් ඒකෙත් ඇත්තටම අර ඔය කවියෙන් වගේ මේ කියන්නේ අපේ මහ සමාජයේ සංවිඥානික විඥානයෙන් බැහැර වෙන කලාපවලට මට අවශ්‍ය වුණා මේ යම් සාකච්ඡාවක් ඇති කරන්න. දැන් ඕකේ තියෙනවා 58ට පස්සේ කියලා. ඒ කියන්නේ දැන් අපි යුද්ධ ගැන කතා කරොත් අපේ මේ මම හිතන්නේ ඔබ දෙදෙනාත් ඇතුළුව මේ අපේ නූතන පරපුර ගොඩක් දුරට දන්නේ මේ 83න් පස්සේ යුද්ධයක් ඇති වුණාය වගේ සංකල්පයක්. නමුත් මේක ඉතිහාසයට යනකොට මුල් රාජ්‍ය මන්ත්‍රණ සභාවට යනකම්ම අපිට ආපස්සට යන්න වෙනවා. එතන ඉඳලා තමයි අපි පියවරින් පියවර බලන්න වෙන්නේ කොතනද අපට වැරදුණු තැන්. අපේ අතපසුවීම්, ඒ කියන්නේ අපි කියුවාම මම සලකන්නේ නැහැ අපි කියන එක සිංහල පමණක් කියන එක. අපි රටක් විදිහට අපේ දේශපාලනික ව්‍යුහය රට ඇතුලේ කොතනද අපට වැරදුනේ? අපි කොතන ඉඳලාද මේ පියවර මෙච්චර අවුරුදු 30 අවුරුද්දකටත් වඩා විශාල වශයෙන් මිනිස් ජීවිත ගොදුරු බවට පත් කරමින් රටේ සම්පත් විනාශ කරගෙනමින් ආපු පියවර මුල් අවස්ථාවල කොහෙද අපට වැරදුනේ? එහෙම අර එහෙම තැන්වල සියුම් තිගැස්මක් ඇති කරන මොහොතවල් තමයි ওই ශුද්‍ර කෙටි කතාවල මතු කරලා තියෙන්නේ. මම හිතන්නේ කෙටි කතා කීපයක් තියෙන. ඔව් කෙටි කතාව නන් ටික කියන්න හොඳයි කියලා හිතනවා. මොකද ඇත්තටම يعني මේකේ හරි වෙනස් නන් ටිකක් තමයි තියෙන්නේ. ඒ නිසාම කතාවත් හරි වෙනස් කියලා ඔබ කියවලාම රස විඳිනවා නම් තමයි වටින්නේ. ඒක පළවෙනි එක තමයි එතකොටත් මං මැරිලා ගෙම්බෙක් මුලින්ම ඉකි ගහපු දවස. ටිකක් හිතන්න බැරි මට්ටමේ මාතෘකා තමයි තියෙන්නේ කතාවලට. හිතලුවක විතරක් තියෙන දේ. ඒකනේ බයෝ බෑග් සූකර සාජ්ජේ ක්‍රිස්තු වර්ෂ 630 දැන් ඔබ කියපු කෙටි කතාව 58න් පස්සේ ඔබ ඊට පස්සේ කතා කරා ඒ පිළිබඳව. අනේකා උන්ගේ අම්මා ඇයි මේ ටිකක් වෙනස් නම් කතාත් වෙනස් දේවල්. මං හිතන්නේ කෙටි කතාව ගැන මං ලොකුවට ඒ කියන්නේ මම කෙටි කතාවේ මෙහෙම මෙහෙම විශාල පරාශයකට ගියා කියලා මං කැමති නැහැ. මොකද මම කෙටි කතාවලට දුහුණු ඉතාලම මේ පළවෙනි පොත. එතකොට කෙටි කතාවේ අපි පළවෙනි කෙටි කතා පොත ලියවෙන්නේ මාටින් වික්‍රමසිංහ සූරින්ගේ ගැහැණියක්. ඒකෙන් අවුරුදු 100කට පස්සේ තමයි මම කෙටි කතාවට එන්නේ. එතකොට ඒ කාලේ පරාශය ඇතුළේ කෙටි කතාව ඇතුළේ විශාල පාරවල් වල කුඩා අතුරු මාර්ග හදාගෙන සුවපහසු පාරවල් මේ ඔක්කොම අපේ කෙටි කතාකරුවන් ලංකාවේ දේශීය කෙටි කතාකරුවෝ ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒගොල්ලන් ආපු මාර්ගයේ විශාල වෙනස්කම මම වෙනම මැජික් එකක් පෙන්වුවා වගේ දෙයක් නෙවෙයි. නමුත් මට අර මම මුලින්ම කිව්වා වගේ මට කතා කරන්න අවශ්‍ය වුණු කලාප ටිකක් තිබුණා. ඉතින් ඒ ටික සාකච්ඡා කරන්න හොඳම විදිහ මේ ශුද්‍ර මොහොත කියලා මම හිතුවා කෙටි කතාවක. දැන් ඕකෙදි මුලත් අගත් නෙමේ මැදින් කුඩා ශුද්‍ර මොහොතක් තමයි මතු කරලා තියෙන්නේ. ඉතින් සමහර විට කෙටි කතාවක් එහෙම නැත්නම් දැන් අපි ලංකාවේ ගොඩක් අය පුරුදු වෙලානේ කතා පොතක් කිව්වොත් මුලමැදාග තියෙන කතාවක් කියවන්න. නවකතාවෙත් එහෙම තමයි බහුතරය බලාපොරොත්තු වෙන. අර පුහුණු පාඨකයෙක් තමයි එතනින් පොඩ්ඩක් එළියට ඇවිල්ලා ඒ ලෝක සාහිත්‍ය ඇතුලේ කොහොමද මේ වෙනකොට ප්‍රවණතාව කියන අවබෝධයක් තියෙන කෙනෙක් තමයි ඔය වගේ කුඩා දේවල් ඒගොල්ලන්ට ඒ කියන්නේ අල්ල ගන්න පුළුවන් වෙන්නේ අපි කතා කරන විදිහට කිව්වොත්. ඒ කියන්නේ මේ සීනුවනාද කරපල්ලා කියන කෘතියෙන් අනුරාධ නිල්මිණි කෙටි කතාව තවත් කෙටි කරාද? මම විතරක් නෙමෙයි මේ වෙනකොට කෙටි කරලා තිබුණා. ඕ දැන් මේකෙදි මම ඒ කෙටි කරපු අයගේ කණ්ඩායමට එකතු වුණා. හොඳයි. එතකොට මේ නිර්මාණයක් බාර ගන්න නිර්මාණයක් රස විඳින්න ඔබට අයිතියක් තියෙනවා. ඒ නිසා ඒ අයිතිය ඔන්න ඔබට දැන් ලැබිලා තියෙනවා. මේක විඳින්න පුළුවන්කමක් තියෙනවා. යම් යම් අයගේ තියෙන දෘෂ්ටි කෝණවලට අනුව Tamange සාක්කුවට මේක ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා ඒ දෘෂ්ටියෙන් දැකලා බලලා මේ පොත් හැමදේ කියවල බලන්න කියලා මතක් කරන්න. තව නිර්මාණ මොනවද තියෙන ඉදිරියට එන බලාපොරොත්තුවක් තියෙනවද? සහ මේ වෙනස් විදිහට හිතන වෙනස් දිර දකින්න කියන කොටස ඇතුලේ වෙනස් විදිහට. ඒ කියන්නේ දැන් කවියේ මගේ මේ කේවල කවි කියලා කිව්වොත් අපි තනි තනි කවි තියෙන දැන් මේ වෙනකොට කවි පොත් පහක් කරලා තියෙනවා. ඒ වගේ තනි කවි පොතක් දැනට එන්නේ නියමිතයි 6 වෙනි කවි පොත හැටියට මේ වසරේ. ඒ කියන්නේ 5 දවසක අපි කතා කරමු. ඊළඟට මේ ඔය ඉනාරි සූත්‍රයේ සහ වැලිකඩ අස්න ආකෘතියෙම තව එකක් ඔළුවේ වැඩ කරනවා. එකක් දීර්ඝ කාලයක් තියෙන එක. එතනින් එහා ඉදින් විශාල සැලැස්මක් නැහැ. ජීවිතය කියන්නේ මේ මොහොත විතරයි. ඉතින් මේ මොහොත ගෙවුනහම උදා වෙන ඊළඟ මොහොතක් ආවොත් තමයි ඒක ගැන හිතන්නේ.
ඔබ මේ රාජ්‍ය සම්මාන දිනු කිවිවරයක් මේ කාරණාත් එක්ක අලුතෙන් යමක් ලියන්න බලාපොරොත්තු වෙලා ඉන්න නවකයෙකුට දෙන්න තියෙන පරිමිඩිය මොන වගේද? පළවෙනියෙන්ම හොඳට කියවන්න. මං හිතන්නේ හොඳින්ම කියවන කෙනෙකුට තමයි හොඳම නිර්මාණකරුවෙක් වෙන්න පුළුවන්. ඉතින් මේ කුඩා මොහොතේ මට ඒක තමයි ඉස්සෙල්ලම මතක් වෙන්නේ. කියවීම කිව්වමත් ඉස්සෙල්ලා සරල දෙයින් පටන් අරගෙන තමන්ගේ පරාසය පුළුල් කරගන්න, තමන්ගේ අභ්‍යන්තර කියවීම, තමන්ගේ ඇතුළට නැමෙන්න බර වෙන්න පුළුවන් කියවීමකට ඊළඟට යොමු වෙන. ඒක තමයි හොඳම නිර්මාණකරුවෙකුගේ මූල බීජය. දැන් මේ සීනුව නාද කරපල්ලා කෙටි කතා පොතට මේ නම යොදන්න හේතුනේ ඇයි? ඇත්තටම ඕකට මේ ඔකේ ওই නමින් නෙමෙයි කෙටි කතාව තියෙන්නේ. මුලින් මම පළවෙනියම ලියුණෙත් ඒක සූකර සාජ්‍ය කියන නම. ඒක තමයි කෙටි කතාව ඕක ඇතුලේ තියෙන්නේ. ඉතින් ඕක කරගෙන යනකොට මගේ කවර නිර්මාණය කරේ මොළ සෙනවිරත්න ප්‍රවීණ කවර නිර්මාණකර මොළ මල්ලි මට යෝජනා කරා, අක්කා මේක වඩා හොඳ නැද්ද මේ මේක එක කොටසක තියෙනවා සීනුව නාද කරපල්ලා කියලා. ඒක තමයි ඕකේ සිම්බල් එක වෙන්නේ සමස්ත කතාවේ. ඉතින් එයා මට යෝජනා කරා අපි මේ නම දාමු කියලා. ඉතින් මමත් දෙවරක් නොහිතා ඒකට හරි හොඳ තේරීමක් නිසා ඔබටත් රස විඳින පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් මේ නිර්මාණ ගැන අද දවසේදී කතා කළේ කාල වේලාවත් එක්ක තමයි මේ සියල්ල අරගෙන යන වෙලා තියෙන්නේ. අපි අලුත් පොත්වලින් ආයෙමත් දවසක මොන ගැහුවද? අනිවාර්යෙන් තාම ස්තුතියි මේ කතාබහට ආරාධනා කිරීම ගැන ඔබ දෙපළටත් අදීරුවන්ට සාසියත රූපහානි බොහොම ස්තුතියි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.